නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු කෙලෙස් රෝගයන්ට බෙහෙත් වදාළ බැවින් අගදූපම නම් වන සියලුම උපාදානයන්ගෙන් තොර වූ බැවින් අගිහන් නම් වන සියලු සත්‍යයන්ටම ශ්‍රේෂ්ඨ වන බැවින් අග්ගෝ නම් වන මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 90 වැනි අකතඤ ජාතක දේශනාව යෝ පුබ්බේ කතකල්‍යානෝ කතත්තෝ නාව බුඤ්ජති පච්චාකිච්චේ සමුප්පන්නේ කත්තාරං නාධිගච්ඡති. යමෙක් පෙර කරන ලද යහපත් උපකාර ඇත්තේ කරන ලද යහපත නොදනීද? පසුව කටයුත්තක් පැමිණ කලෙහි ඔහුට ඒ කරන්නා අවබෝධ කර නොගනිත්. අප වෙනුවෙන් අපමණ දුක්ඛිනි. අප විසින් යම් කෙනෙකුට කෙලෙගුණ සැලකීමක් කළ යුතු නම් ඒ තරම් දැඩි ලෙස අපිනින් දුක්ඛිනපු අප විසින් කෙලෙගුණ සැලකිය යුතු. සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට සැබෑම කෙලෙගුණ සැලකීම නම් ඒ දේශනා කළා වූ ධර්මය හොඳින් අසා දරා හැසිරීමයි. එහි පළමු පියවර ලෙස උන්වහන්සේට කරන්න පුළුවන් සැබෑම කෙලෙහි ගුණෙහි මේ මොහොතේ ඉදලා ඉන්නට තරම් උතුම් සිතක් සහිත පින්වත්නි, අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ අකතඤ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. පළමුව මෙහි වචනාර්ථත් විමසා බලමු. සඳහන් වුණා යෝ පුබ්බේ කතකල්‍යාණෝ කියලා. යෝ කියන්නේ යම් කෙනෙක් කියන එකනේ. පුබ්බේ කියන්නේ පළමු කොට. යම් කිසි කෙනෙක් Tamanට පළමු කොට උපකාර කළා නම් ඉතින් ඒ උපකාර කර පුජ්‍යලයාට කතකල්‍යාණේ. ඒ පුජ්‍යලයාගෙන් ලැබූ උපකාර ඇත්තෙක් වෙලා කතහත්තෝ ඒ කළාව උපකාර. ඒ කියන්නේ කළාව උපකාරය, ඒ උපකාරයේ තියෙන වටිනාකමක් කියන මේ කරුණු දෙක යමෙක් අවබෝධ කරගන්න නැද්ද? මතක තබා ගන්න නැද්ද? ඉතින් සඳහන් කරනවා කිච්චේ සමුප්පන්නේ කියලා. ඉතින් එහෙම කෙනාට නැවතත් Tamanට උපකාරයක් අවශ්‍ය වෙච්ච වෙලාවක කත්තාරං නාධිගච්ඡති. ඒ කාර්ය සාර්ථක කරගන්න බැරි වෙනවා කියන එක තමයි මේ වචනාර්ථ වලින් අපට දැනගන්නට තියෙන්නේ. කෙලෙහි ගුණ සැලකීම පිළිබඳ මහා වටිනාකමක් කියලා දෙන ජාතක දේශනාවක්. පින්වතුනි, මේ ජාතක දේශනාවට අනුව බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කළේ අනේ පිටු මහසිරිතමානු අරබෙහා. ඒට අනුව නම් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත්නුවර දෙවුරම් මෙහෙරේ වැඩ වාසය කරන සමයෙහි අනේ පිටු මහසිරිතමාගේ එක්තරා යහළුවෙක් තමන්ගේ ඒ 500ක් පමණ පිරිසට ඒ විකුණ ගන්නට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය සකස් කරලා දීලා ඔවුන්ට ප්‍රකාශ කරනවා සවැත්නුවර අනේ පිටු මහසිරිතමා ඉන්නවා. ඉතින් එතුමා මගේ මිත්‍රේ, එතුමට ගිහිල්ලා මේ තෑගි භෝග ආදිය දීලා ප්‍රකාශ කරන්න මේ බඩු භාණ්ඩ ආදී විකුණ ගන්න උදව් කරන්න කියලා. පින්වතුනි, සවැත්නුවර කියන්නේ අත්ති කියන එකනේ. හැම දෙයක්ම තියෙනවා. ඉතින් බොහොම දියුණු නගරයක්. මේ නගරයට වෙළඳාම් කරන්න එනකොට මේ වගේ උපකාරයක් අත්‍යවශ්‍යයි. ඒ වෙළඳ කොළයන්ට මහා නායකයෙක් වන අනේ පිරිසිදුතුමාගේ උපකාරය ලැබීම බොහොම සහනයක්. ඉතින් මේ අනේ පිරිසිදුතුමත් නෑ බෑ කියන්නේ නැහැ. මේ පිරිසව බොහොම ආදරෙන් පිළි අරගෙන නවාතැන් පහසුකම් දීලා මේ පිරිසට ආහාර ආදී සකස් කරලා අවශ්‍ය හැම පහසුකමක්ම සලසලා ඒ බඩු ඉක්ුණ ගන්නට ඒ අවශ්‍ය කටයුතු යොදලා නැවතත් ඒ ගම්දනව වලට ගිහිලා ඉක්ුණ ගන්න බඩු සපේලා දීලා ඉතින් ඒ යාළුවා බලාපොරොත්තු වෙන්නේ අනේ පිරිසිදුතුමාගේ අධීක්ෂණයෙන් මේ වෙන්නනේ. ඉතින් ඒ හිතුවටත් වඩා හොඳට සාර්ථක කරලා දීලා මේ පිරිසව පිටත් කරනවා. ඉතින් මේ පිරිසත් තමන්ගේ සියලු අරමුණු සාර්ථක කරගෙන බොහොම සතුටින් ඒ තමන්ගේ ගම් ප්‍රදේශයට යනවා. පින්වතුනි, මේ විදිහටම අනේ පිරිසත් පස්සේ කාලෙකදී තමන්ගේ බඩු භාණ්ඩ එකිනෙම පිනිස
අර අනේ පිරිසතුමාගේ උදව් ලැබූ යාළුවාගේ ගම් ප්‍රදේශයට අනේ පිරිසිටුමාගේ ගැල් පිරිසකුත් යනවා. ඉතින් මේ 500ක් විතර පිරිසක් මේ පිරිස ගිහිල්ලා අර යාළුවා මුණ ගැහුණාම යාළුවා අහනවා බල කවුද? අපි ආවේ සවැත් නුවරින් ඉඳලා අනේ පිරිසිටුමා තමයි අපි මෙහාට එව්වේ. ඉතින් මේ වෙලාවේ මේ මිනිසා අනේ පිරිසිටු අනේ පිරිසිටු කියන්නේ මං හිතන්නේ නමක් වෙන්නේ නැති කියලා තමන්ට මතක නැති බව අඟවමින් උපහාස කරලා නමුත් අර ගෙනාවු තෑගි භෝගාදී අරගෙන මොවුන් පිටත් කරනවා. ඉතින් සවැත් නුවරින් ආවව මේ වෙළඳ පිරිසට නවාතැන් දීමක් ආහාර දීමක් කිසි දෙයක් නැහැ. මේ පිරිසත් බොහොම උත්සාහවන්තයි. කොහොමරි මහන්සියලා ඒ තමන්ගේ බඩු භාණ්ඩ ආදී විකුණාගෙන සවැත් නුවරට ගිහිල්ලා මේ බව අනේ පිටු මහ සිරිතමානන්ට ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට කාලයක් ගත වෙනවා. අර අනේ පිටු සිරිතමා කළ උපකාර මතක නැති ඒ මිනිසා නැවතත් ඒ 500ක් පිරිස සහිතව අනේ පිරිසටතුමාගේ අධීක්ෂණයෙන් බඩු භාණ්ඩ ආදී විකුණ ගන්න කියලා තවත් නඩයක් එවනවා. පින්වත්නි අනේ පිරිසටතුමා මේවා හිතේ තියාගෙන ඉන්නේ නැහනේ. නම් සේවක පිරිසට මේවා අවතක නැහැ. ඒ නිසා මේ සේවක පිරිස අර පිටිසර වෙළෙන්දාගේ පිරිස ආවට පස්සේ අනේ පිරිසමාට ප්‍රකාශ කරන සිටුතුමනි අපි මේ පිරිසගේ ආහාර පාන ආදී සියලු කටයුතු බලන්නම් කියලා. අනේ පිරිසටතුමාගේ සේවක පිරිස ඒ පිටිසරින් ආපු වෙළඳ පිරිසව නගරෙන් පිටත එක් තැනක රඳවලා ඔවුන්ට ප්‍රකාශ කරනවා ඔබලා මෙතනින්ට අද අපි ඔබලාට අවශ්‍ය සුදු සංග්‍රහ කටයුතු කරන්නම් ඔබලාට හොඳට සංග්‍රහ කරන්නම් ඔබලා ඉන්න කියලා ඒ ස්ථානයේ ඔවුන් රඳවලා ගිහිල්ලා මැදම රාත්‍රියේ පිරිස එක්කගෙන ඇවිල්ලා මේ පිරිසගේ ඒ කියන්නේ සමහරක් අයගේ ඇඳිවත්ත පවා අරගෙනමින් මේ පිරිසව කොල්ල කනවා කරත්තවල රෝද ගලවලා අයින් කරනවා. ඉතින් මේ පිටිසරින් ආ පිරිස කල්පනා කරනවා තවත් මෙතන හිටියොත් අපි හැමෝටම ඇඳිවත පවා නැති වෙනවා. ඒ නිසා ඔවුන් බොහොම බයටපත් වෙලා ඒ තමන්ගේ ගම් දනව්වටම යනවා. පින්වතුනි මේ විදිහට මේ සිද්ධිය අවසන් වෙනවා. මේ සිද්ධිය අනේ පිට මහ සිටුතුමාන්ට ආරංචි වෙනවා. ඒ නිසා මේ අනේ පිට සිටුතුමානෝ කතා පඬුරක් ලැබුණා. බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරන්නට හොඳ කාරණාවක් ලැබුණා කියලා බුදු පියාණන් වහන්සේව වන්දනා කරලා ඉන්න මොහොතක මේ සිද්ධිය ප්‍රකාශ කරනවා. ස්වාමීනි මෙන්න මේ විදිහ දෙයක් වුණා. ඉතින් මම ඔහුට සැලකුවා. ඔහුමට මෙහෙමයි සැලකුවේ. මේ ආදී ඒ සියලු ප්‍රවෘත්තිය සැලකර සිටිය වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සිටුතුමනි මේ තැනැත්තා දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ওই විදිහයි. ඉතින් ඔය ප්‍රකාශයෙන් පස්සේ අනේ පිරිසිතමාගේ ඉල්ලීම පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. අතීත කතාවට අනුව පින්වත්නි ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ බරණැස් රජතුමාගේ ප්‍රධාන සිටුතුමා වෙලා උපත ලබනවා. අපේ බෝධිසත්වයන් වහන්සේත් මහා සම්පත සිටු කොළයක උපත ලබනවා. ඉතින් ඒ සිටුතුමාටත් මේ අනේ පිටු මහසිටුතුමාට වගේම නොදුටු යාළුවෙක් ඉන්නවා. ඉතින් මේ කතා දෙක බොහොම සමානයි. ඒ යාළුවත් මේ බරණැස් සිටුතුමාට තමන්ගේ වෙළඳ පිරිසක් කියන උපකාර කරන්න කියලා. ඉතින් ඒ බරණැස් සිටුතුමා උපකාර කරනවා. නමුත් අර අනේ පිටු සිටුතුමාට වගේමයි පසු උපකාර ලැබෙන්නේ නැහැ. ඉතින් කතා ප්‍රවෘත්තිය පින්වත්නි මේ ආකාරයෙන් සියල්ලම සමානයි. ඉතින් අවසානයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ සමයේහි අර බරණැස් සිටුතුමාට ද්‍රෝහි වුණේ බරණැස් සිටුතුමා කළ උපකාර අමතක කර දමා කළගුණ නොදන්නා ආකාරයෙන් කටයුතු කළේ දැන් මේ පුරුෂයාමයි. ඒ සමයේ බරණැස් සිටුතුමා නම් දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කර වදාරනවා.